අයුබෝවන් දවසේ පුවත් සවිස්තරාත්මකව ගෙනෙන සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම රුවින් දයාසයුරි සුදසිංහ ප්‍රථමයේ අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත වකුගඩු රෝගය නිවාරණය කිරීමේ පුළුල් ජාතික වැඩපිළිවෙලේ වැදගත්කම ජනපති යලි අවධාරණය කරයි අග්‍රාමාත්‍යවරයා සහ අමරිකානු උප රාජ්‍ය ලේකම්වරයා අතර සාකච්ඡා සීතල නුවරඑළියේ සුන්දර ග්‍රෙගරි වැවට සිදු වූයේ කුමක්ද තවත් තොරතුරු ත්‍රස්තබිය අමරිකාවේ පාසල් දහසක් වසා දමයි අනුග්‍රහය සුඳුරු සීනක සිසිල තරම් ලොව සිහින සියල්ල සිසිල් වර්ල්ඩ් ලොවම දකින අපේම තැන සොෆ්ට් ක්ලබ් වෙබ් අඩවියට පිවිස හෝ කූපනය අපවතෙවීමෙන් රන්කාසි දිනා ගන්න වකුගඩු රෝගයේ නිවාරණය සඳහා ගෙවි ගිය වසර කිහිපය තුළ රජයක් ලෙස ක්‍රියා කළ බවත් අද දවසේදීත් ඒ වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග නොපසුබටව ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතුමන් පවසනවා. ඒ අද පැවති වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩමුළුවට එක් වෙමින් වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකාය විසින් සංවිධානය කරන ලද වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩමුළුව අද කොළඹදී පැවැත්වුණා. ඒ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රෝගය දැන් උතුරු මැදට සීමා වෙලා නැහැ. මේක පැතිරීම වැළැක්වීමටත් නිවාරණය කිරීමටත් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ගැනීමට 2016 වසරට විශේෂ වැඩපිළිවෙළක් අපි ලෑස්ති. මේ රෝගය හැදුනායට අවශ්‍ය ඖෂධ නොකඩවා රෝගීන්ට ලබා දීමට අපි ක්‍රියා කරනවා. මේ සඳහා අවශ්‍ය විශේෂඥ වෛද්‍ය ඒ පළාත්වල පත් කරලා ඒ රෝග පරීක්ෂාවන්ට කිරීමට අවශ්‍ය රසායනාගාර පහසුකම් සඳහා අවශ්‍ය සියලු උපකරණ ලබා දීමටත් ඒවට අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලබා දීමටත් ඒවට අවශ්‍ය MLTs ලබා දීමටත් ඒ පළාත්වල දැනට තියෙන රසායනාගාරවල අඩුපාඩුකම් නැති කරලා ඒව ප්‍රතිසංස්කරණය කළා යාවත් පාලනය කිරීම. නිසා ඉක්මනින්ගේ ඩයලිසිස් යන්ත්‍ර අරගෙන හැම වකුගඩු රෝගියෙකුටම අවශ්‍ය ප්‍රතිකාරකයන් සඳහා අවශ්‍ය යන්ත්‍ර දාහම ඉතාමත් ඉක්මනින් අපි සපයන. මෙහිදී වකුගඩු රෝග නිවාරණයට අදාළව විවිධ පරිේශණයන්හි ප්‍රතිඵල වාර්තා එළිදැක්වීමද සිදු කෙරුණා. එමෙන්ම වකුගඩු රෝගය මැඩලීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා. අද පසුරුවේ මෙම වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩමුළුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද සහභාගී වූ අතර එහිදී වකුගඩු රෝග නිවාරණයට අදාළව එළිදැක්වුණු පරීක්ෂණ වාර්තා ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීමද සිදු කෙරුණා. ගෙවි ගිය දශක දෙකකට පමණ ආසන්න කාලයකදී අපේ රට තුළ ප්‍රධාන වශයෙන්ම හඳුනාගත් මේ වකුගඩු රෝගය මුල් කාලයේ තුල රජරට වකුගඩු රෝගය නමින් හැඳින්වුවත් අද ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ රෝගය ව්‍යාප්ත වෙලා තිබෙනවා. පසුගිය ජනවාරි 8 වෙනිදා තිබූ ජනාධිපතිවරණයේදී ඊට පෙර පොදු අපේක්ෂකයාගේ මගේ මැතිවරණ ව්‍යාපාරයට ලැබුණු මුදල් වලින් ප්‍රධාන වශයෙන් මේ වකුගඩු රෝග නිවාරණය සම්බන්ධයෙන් ජාතික අරමුදල ඒ අවස්ථාවේම ආරම්භ කළේ. අද මේ වන විට රුපියල් ලක්ෂ 400 ඉක්මවා ඒ අරමුදල ශක්තිමත් වෙලා තිබෙනවා. අපි ජනාධිපති ලේකම් කාර්යාලයත් සෞඛ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ජලාප වාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය මේ අමාත්‍යාංශ සහ අනිකුත් මීට අදාළ ආයතන සියල්ල එක්ව දැනට ගෙවි ගිය මාස 10ක වගේ කාල සීමාව තුළ වකුගඩු රෝගයේ නිවාරණය සම්බන්ධයෙන් පුළුල් ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබුවා. මේ රෝගයට ගොදුරවන ප්‍රදේශවල ජනතාවට නිවාරණය කිරීමේ අවශ්‍ය පහසුකම් සහ සම්පත් ලබා දෙමින් අපි බලාපොරොත්තු වන පුළුල් ජාතික අරමුණ ඉෂ්ට කර ගැනීමට අපි කවුරුත් කටයුතු කිරීම ඉතාමත්ම අවශ්‍යයි. මෙරටට පැමිණ සිටින දේශපාලන කටයුතු පිළිබඳ අමරිකානු උප රාජ්‍ය ලේකම් තෝමස් ෂනන් මහතා අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. Good morning.
அமெரிக்கானு ராஜ்ய உபலேகம் தானாபதி ஷனோன் மகதா அது பெருவருவே அர்லிகா மந்திரியதி அக்ரமாத்திய ரணில் விக்ரமசிங்க மகதா மெலிச ஹமூனா ஸ்ரீலங்காவே அமெரிக்கா எக்ஸ் ஜனபதி தானாபதி அதுல் கேஷப் தகுனு சக மத்திய ஆசியான கட்டத்து பிலிவந்த ராஜ்ய நியோஜ சகார லேகம் தாஸ் ஆனந்த் விசேஷ சகார அனுபமா திரிபாட்டி சக தக்ஷிண சங்வர்தன நீதிஹா சாமி பிலிவந்த அமாத்திய சகல ரத்நாயக மகதாது மெமஹமோட சகபாகி உனா மேதே ஸ்ரீலங்காவே சிதுக்கல தின தெக்க நில சஞ்சாரேதி தமன் லபாகத் அத்தகின் பிலிபந்தவ சக ஸ்ரீலங்காவத் அமெரிக்காவத் அதர பவதின சம்பந்ததா தாதுதா சக்தி மத் கரகணிமே வெதகத்கம பிலிபந்தவ தீர்க்கவசன் ஷனோன் மகதா அக்ரமாத்திபரையா தனுவாத் கரதிபெனவா மேயந்திர பண்டாரநாயக் அனுஸ்மரண ஜாத்தியந்திர சம்பந்தன சாலாவே ஈயே பெவதி ஜாத்திக பலதாயிதா சம்மான உற்சவேட அக்ரமாத்திபரையா சகபாகி வனா மேதி விவித சேஸ்ட்ரோஸே தக்ஷதா தெக்குவன் விஷால பெரிசக் மேதி சம்மானேட பாத்திர வீதி பெனவா அயவே காரக சபா விவாதே துளஸ்வன தினியாதாய் දෙදස් දාසය වර්ෂයේ අයම එස්තමේන්තුවලින් තෝරගත් අමත්‍යංශවල වෑශේෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ විශේෂකාරක සභාව හරහා අමත්‍යංශ 17ක් සලකලා බැලුවා. සතියක් ඇතුළත අදාළ අමත්‍යංශවල කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, ඒ වගේම ඒ අදාළ අමත්‍යංශවල ලේකම්වරු ප්‍රධාන සියලුම නිලධාරීන් ඒ වගේම තේරීංකාරක සභාවේ සමාජික ඇමතිවරු මන්ත්‍රීවරු මේ රැස්වීම වලට සහභාගි වුණා. මේ වාර්තාවේ නිර්දේශ කීපයක් ඉදිරිපත් කළා තියෙනවා විශේෂකාරක සභාව වෙනුවෙන් විශේෂ නිර්දේශ අතර ප්‍රධාන නිර්දේශ දෙකක් තුනක් තියෙනවා මම ඒ පිළිබඳ අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි ඔබතුමාගේ අවසරය ඇතිව ඊළඟ වර්ෂයේදී මීට වඩා 17කට වඩා අමාත්‍යංශ මේ කාරක සභා අවස්ථාවට සහභාගි කරවන්න කියලා අපි අත් වශයෙන්ම සියලුම දෙනා ඒ කොමිටුවේ සමාජිකව සියලුම දෙනාම තීරණය කරා මේ යෝජනාව ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා මේ වර්තාව හරහා මාධ්‍යයටත් ඒ කාරක සභා විශේෂ කාරක සභා අවස්ථාව විවුර්ත කරන්න කියලා. මොකද මම හිතන්නේ එතකොට සහභාගීත්වයත් සමහරක් වෙලාවට වැඩි වෙයි. අලි පොත අරලග මෙතුර තිබුණා කියන පෞගේ කාලේ නීති විරෝධී අම්මා මරලා අලි ගෙනල්ලා චෝදනා තියෙනවා. දැන් මේ තුල අපරාධ දෙපාර්තමේන්තුව පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණවල කරලා අලි හතර දෙනෙක් අඳුරාගෙන දැනට 22ක් අතනකට ගෙනත් තියෙනවා. ඇමතුමා මේ පළවෙනි අතුරු ප්‍රශ්නෙට දුන්නු පිළිතුර මගේ පමණක් නෙවෙයි පරිසර වේදින්ගේ පමණක් නෙවෙයි මුළු රටේම ඇඟ හිරිවට්ටන පිළිතුරක් දුන්නේ. එතුමගේ අමාත්‍යංශය තියෙන්න ඕන අලි පොත අරලීගහ මන්දිරයට ගියා කියලා. ඒ කතාවල ඇත්ත නැත මම දන්නේ නැහැ. කතාවක් තියෙනවා. දැන් මේ අලි ටික අතරන් ගොඩ ගත්තට අලි පස්සේ හිටපු මේ අලි හොරකමේ තක්කඩි අලි හොරු ටික අරගෙන නැහැ. ඒ අලි හොරු අතරන් ගොඩ ගන්නේ කවදද කියලා. ඒක හරි ප්‍රකාශයක්. කුසල් ජනිත් පෙරලා තානම් උත්තේජන භාවිතා කිරීම සඳහා හීඩා තානමකට ලක් කරලා තියෙනවා. මේ ඔබතුමා මේ අධිකාරු ජනාධිපතිතුමත් මේ සම්බන්ධව කුසල් ජනිත් ක්‍රීඩිකාට කතා කරලා තිබුණා. එතුමා මටත් කතා කරලා කිව්වා මේ සම්බන්ධව හොයලා බලන්න කියලා. ඒ අනුව පැහැදිලිව ආණ්ඩුව විදියට සහ ක්‍රීඩා ඇමතිවරයා විදියටත් ක්‍රිකට් ආයතනයේ විදියටත් අපි මේ සම්බන්ධව මැදිහත් වෙනවා. ඔහු වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. රාජ්‍ය විසින් නිකුත් කරන ලැබූ සුරා බලපත් සංඛ්‍යාව මුළු සංඛ්‍යාව 3445. ඒ වගේම අවන්හල් සංඛ්‍යාව 540යි. 2005 ජනවාරි මාසයේ පරිඳා සිට 2015 නොවැම්බර් මාසයේ පරිඳා දක්වා මත්පැන් වර්ගය අරක්කු පරිභෝජනය කළ ලීටර් ප්‍රමාණය 65264233යි. විදේශ මත්පැන් 5,186,836යි. ධාන්‍ය මත්පැන් 100,440යි. රා 13,810 වැඩිම වද්දරයක් තියෙන දකුණු පැත්තේ මාතර මේ ගරු සභාවට ඉදිරිපත් කරලා තියෙන අය වැය ඇස්තමේන්තු දෙකම වෙනස් වෙනවා. එතකොට ඒ වෙනස් වුණාට පස්සේ අය වැය පරතරය වෙනස් වෙනවා. අපි මේ මුළු කාලෙම සාකච්ඡා කරන්නේ අය වැය පිළිබඳ. අගමැතිතුමා ඉදිරිපත් කරන්නේ මන්ත්‍ර සියලු දෙනාගේම අදහස් උපයෝගී කරගෙන අප මේ කාරක සභාව අවස්ථාවල නොයෙක් යෝජනා එනවා. අපි මේක ගලේ කොටලා තියෙන අය වැයක් නොවේ. අති ඒ සම්බන්ධයෙන් අපේ මගේ අගමැතිතුමා ඉදිරිපත් කරන්න බැන්න පාර්ලිමේන්තුවේ අදහසක් එන කවුද ගේන්නේ? ඔබේ විපක්ෂයේ විපක්ෂ නායකයෙක්ද ගේන්නේ? නැහැ. ඉතින් අපි නම්යශීලීව මගේ මන්ත්‍රීවරු අපේ මන්ත්‍රීවරු ගේනවන අදහසක් ඔබේ ඔබ වුණත් අන්තවාදී නැතුව රටට සේවයක් කරන්න පුළුවන් අදහසක් ගේනවන අපි ඒක මේ මොහොතේ වුණත් අපි ඒකතු කරන්න. කරුණු හතරක් ජනාධිපති ඉදිරිපත් කරා අර සුරාබදු සම්බන්ධයෙන්. අපි ඒක පිළියම් තියෙන එක ආදම් වැඩිවීමක් අඩුවීමක් නෙවෙයි. ඒ වගේම අගමැතිතුමා ඉදිරිපත් කළ තියෙන යෝජනා හතරක්. අපිට පේන විදිහට මිලියන් 7000ක විතර වෙනසක් තියෙනවා. ඒ මිලියන් 7000 කොහොමද අපි ලබා ගන්නේ 19 වෙනිදා අපි ඉදිරිපත් කරන්න.
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධාන කළ අයවැය කාගේද කාටද ප්‍රසිද්ධ දේශනය ඊයේ කොළඹදී පැවැත්ුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද කියන ජනවාරි මාසයේ පළවෙනිදායිද රාජ්‍ය සේවයට බැඳ නායකයේ විශ්‍රාම වැටුප අහෝසි කරනවා. ඇත්තටම මම කරන්න ඕනේ මොකද්ද? විශ්‍රාම වැටුප් නැති අයට බලා ගැනීම සඳහා යෝජනා ක්‍රමයක් ඇති කිරීමන කරන්න ඕනේ. මේ විශ්‍රාම වැටුප් වැඩ කරන ජනතාව තමන් විසින් දිනා ගන්න ලද අරගලවලින් දිනා ගන්න ලද අයිතිවාසිකම් ඒව කප්පාදු කරනවා. විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම රාජ්‍ය සේවය දියකර හැරීම මේ අයවැය යෝජනාවේ බලාපොරොත්තු බවට පත් වෙලා තිබෙනවා. ඊට පස්සේ කියනවා නෑ මම බඩු මිල අඩු කරානේ කියනවා. භාණ්ඩ මිල අඩු කරයි කියලා බොරුවක් කරලා තිබෙනවා. මේක ඇස්සේ තව ජාවාරම් කාර්ය ටිකක් හදලා තියෙනවා. අනුරාධපුර ඈත ගම්මානවල ගියොත් පොඩි රත්තරන් කර්මාන්තයක් තියෙනවා. එයා කරන දේ තමයි වීසා එකක් හදාගෙන ඩුබායි වලට ගිහිල්ලා බිස්කට් දෙක තුනක් අරගෙන එනවා. තමන්ගේ කර්මාන්තවලට අරන් ගිහිල්ලා කරාමු ටිකක් හදනවා. ජීන් එකක් හදාගෙන ඔබ තිබුණ ඔබ සාමාන්‍ය කර්මාන්තයක් අපේ රටේ. දැන් මොකද කියන්නේ? කොහොටම එහෙම රත්තරන් ගේන්න බෑ. රත්තරන් ගේන්න පුළුවන් ලයිසන් 50ක් දෙනවා. මීට පස්සේ ගේන්න ඕන පුළුවන් මේ බලපත්‍ර 50ට විතරයි. මේව ජාවාරම්. මේව අය වේල එක නෙවෙයි. තව යෝජනාවක් තියෙනවා. ගැඹුරු මුහුදේ මාළු වලන්ට ලයිසන් එකක් ගන්න ඕන. ලයිසන් එකක් ගන්න කෙනාට 100 දෙනෙක් රස්සාවේ යොදවන්න පුළුවන් වෙන්නේ. දීවර කර්මාන්ත සමාගම් කීපයක් අතර පවරන මේ සලස්මදලා තිබෙනවා. දින 100 අයවැය ලේඛනය ගේනකොට ලංකාවේ ජනප්‍රියම කාර් එක බවට පත් වෙලා තිබුණේ හයිබ්‍රිඩ් කාර් එක. මොකද කරේ? පහුගිය මාර්තු මාසේ ඒකට බද්දක් ගැව්වා. බද්දක් ගාල එක ඉහළ දැම්මා. ඒ අයවැය ලේඛනයනකොට මොකද වුනේ? හයිබ්‍රිඩ් වලටත් වඩා දියුණු වාහනයක් කියලා තිබුණ මොකද? ඉලෙක්ට්‍රික් කාර් එක. එංගලන්තේ ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න කෙනෙකුට ආණ්ඩුවෙන් පවුම් 5000ක් දෙනවා. නෝර්වේ තෙල් තියෙන රටේ ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න කෙනෙකුට චාර්ජ් සෙන්ටර් නොමිලේ තියෙනවා. මොකද කරේ? ඉලෙක්ට්‍රික් කාර් එක ලක්ෂ 30ට තිබුණේ. දැන් කීයද? දැන් 55යි. ලක්ෂ 25යි. හයිබ්‍රිඩ් කාර් එක ලක්ෂ 5ක් විතර වැඩි කරා. ඇයි මේ ජනප්‍රිය වෙන කාර් එක පස්සේ පන්නන්නේ? මරුටි කාර් විකුණන්නේ. පහුගිය දා කොටස් ප්‍රමාණයක් විකුණලා තියෙනවා. පොයලා බලන්න ඕන දැන් ඒ කොටස් ගත්තේ කවුද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් එම පක්ෂය පත් කළ කමිටුව සහ පළත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා. අතිගරු ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ කොමිටුවක් පත් කළා තිබෙනවා. ඒ කොමිටුවේ සභාපතිවරයා හැටියට ගරු නිමල් ශ්‍රීපාල සිල්ලාමතිතුමාත් කටයුතු කරනවා ඇත. මේ කොමිටුව යෝජිත ව්‍යවස්ථා සංශෝධන හෝ අලුත් ව්‍යවස්ථාවක් ගෙනීම කියන කාර්ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය සාකච්ඡා කරලා මධ්‍යම කාර්යසභාව ඉදිරිපත් කළා. ඊට පස්සේ මධ්‍යම කාර්යසභාවේ අනුමැතියෙන් පසු ඒ අලුතෙන් හදන ව්‍යවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊළඟට මේක සමුදිවාදී ආණ්ඩුවක් නිසා අපි උත්සාහ කරනවා මේ අයවැයේ තියෙන අයහපත් කරුණු ජනතාවට ඕනෙද වෙනස් කරන්න. දැන් මේ වෙනස් කිරීම අපි කොච්චර දුරට කරලාද කියලා කියනවා නම් ජනතා විමුක්ති පෙරමුණ ඊ අපෙන් අහනවා මේ අයවැය රවීගේ අයවැයක්ද එහෙම නැත්නම් අගමැතිතුමාගේ අයවැයක්ද කියලා. අපි බලාපොරොත්තු වෙච්ච විදිහට අපි ජනතාවට කියපු විදිහට වෙනස්කම් හිතුවටත් වඩා ගොඩක් කරගන්න හැකියාව ලැබෙන තවත් වෙනස්කම් කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි ආණ්ඩුව ඇතුලේ විවේචන කණ්ඩායමක් හැටියටත් ජනතාවට අවශ්‍ය කරන වෙනස් වීම කරන්න පුළුවන් කණ්ඩායමක් හැටියටත් කටයුතු කරන්න තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ක සභාවේ තීන්දුව අනුව කටයුතු කරමින් පවතින්නේ. ඉදිරියටත් ඒ වගේ මේ කාරණාවලට අපි මැදිහත් වෙලා හිටියත් පළාත් පාලන මැතිවරණයේදී අපි පක්ෂ දෙකක් හැටියට තමන්ගේ දේශපාලන පක්ෂය ජයග්‍රහණය කරවන්න කටයුතු කරනවා. අපි දන්නවා 2012 වූ සංශෝධනයත් එක්ක පළාත් පාලන ආයතන 70%ක් ප්‍රත්‍යක්ෂ ක්‍රමයකුයි 30%කු සමානුපාතික ක්‍රමයක් යට තමයි පාත්වන්නේ. ඊට අමතරව අගමැතිතුමා තව සුබදායි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා 125ක කාන්තා නියෝජනයකුත් ලබා දෙන්න. ඒ කාන්තා නියෝජනයන් පත් කරන්නේ අද ජාතික ලයිස්තුව පත් කරන ක්‍රමයට. නුවරණියට ආභරණයක් බඳු ග්‍රෙගරි වැව් කොමලිය මේ වන විට ඉතා ඛේදනීය ඉරණමකට මුහුණ දෙමින් සිටින බවට අප ඊයේ දිනේ ඔබට තොරතුරු ගෙනාවා. අද අපි ඊට වගකිව යුතුම බලධාරියෙකුගෙන් මේ පිළිබඳව කරුණු විමසා සිටියා. ඇත්තටම ග්‍රෙගරි වැවට මොකද වුණේ? සීතල නුවරඑළිය පමණක් නොව මුළුමහත් රටම අලංකාර කළ අතිසුන්දර ග්‍රෙගරි වැවට සිදුවී ඇති ඉරණම පිළිබඳව අපි ඊයේ සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබ වෙත තොරතුරු ගෙන ආවා. ඔබට හොඳින්ම මතක ඇති. ඒ අනුව අපි අද දවසේ ඔබට පොරොන්දු වූයේ අතිසුන්දර ග්‍රෙගරි වැව මෙලෙස අසුන්දර වීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව බලධාරීන් සම්බන්ධ කර ගනිමින් තොරතුරු විමසා බලන බව අප ප්‍රාදේශීය වාර්තාකරු විසින් නෝරේලිය නගරාධිපතිවරයාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළා.
නගරාධිපතිතුමා ඇත්තටම ගෙගිරි වැවේ මොනවද සිද්ධ වෙන්නේ මේ දිනවල අපි සොරවුව ප්‍රතිසංස්කරණය කරනවා වසර 146ක් ඉපැරණි සොරවුවක් පසුගිය දවස්වල මාධ්‍යෙන් අපිට පෙන්වා දුන්නා මේ ජල කාන්දු රාශියක් තිබෙනවා කියලා එවකට හිටපු දිසාධිපතිතුමා මේ සම්බන්ධයෙන් දැඩිසේ කටයුතු කරා එයි අවදානම් තත්ත්වයේ හේතු කරගෙන තමයි අපි මේ කටයුත්ත සිද්ධ කරේ එයි ඉදිකිරීම කටයුතු වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් මේ දිනවල සිදුවීම් පවතිනවා මම විශ්වාස කරනවා තව සතියකින් පමණ නැවත අපිට ජලය පුරවන්න හැකියාව ලැබෙයි කියලා නගරාධිපතිතුමා රටේ මතයක් ඒ කියන්නේ බොහෝ දිනෙකු මේක දේශපාලන වාසියක් ගන්න හෝටලයේ අවශ්‍යතාවයට සමයි මේ ගිගිරි වැව හින්දිව්වේ කියන එක මේක වගකීම යුත්තේ ඔබතුමා ඇත්තටම එහෙම සිද්ධියක් තියෙනවද සිම සම්බන්ධයක් නැහැ මොකද අපි මේ තීන්දුව අරන් දැන් අවුරුද්දකට වැඩි මම හිතන්නේ මේ ඉදිකිරීම මෑතකදී තමයි ඒකලම් පටන් ගත්තේ මේ කිසිදු සම්බන්ධයක් සත්‍ය වශයෙන්ම ග්‍රෙගරි වැවට සිදු උනේ එයමද මෙය සොරුවක් ප්‍රතිසංස්කරණයක් සඳහා සිදු කළ ක්‍රියාවක් පමණක්ද තොරතුරු හෙට සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් සිවිල් සමාජයේ මැදිහත්වීම කෙසේ විය යුතුද යන්න පිළිබඳව ඊයේ සියත සිවිල් වැඩසටහන තුළින් සාකච්ඡාවට බඳුන් වුණා. ව්‍යවස්ථාවක් වුණහම ඉදිරි දැක්මක් තියෙන්න ඕනේ. ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව බැලුවොත් දැන් අවුරුදු 200කටත් අධික කාලයක් තිබිලා තියෙනවා. ඉතා දිගු කාලයකට රටේ ජනතාවගේ වෙනස් වෙන අවශ්‍යතාවයන්ට මූණ දීමේ හැකියාව සහ වෙනස් වීමේ හැකියාව තියෙන ආකාරයක තමයි මේ ව්‍යවස්ථාව සාදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ඉදිරි දැක්මක් ඇතිව තමයි අපි ව්‍යවස්ථාවක් කියන එක සම්පාදනය කරන්න ඕනේ. එහෙම නැත්නම් යම් කිසි රජයකට අවශ්‍ය විදිහකට ඒ රජයේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙන විදිහට සම්පාදනය නොකිරීමක් සිදු වේ යුතුයි. මේ රට පොඩි රටක්. ඇමරිකාව කියන්නේ විශාල රටක්. ඒවල ප්‍රාන්තවලට බලය ලබා දෙන එක ඉතා වැදගත්. අපි ගමු පොලිස් බලතල දීලා තිනවා 13 වෙනි සංශෝධනය. අපරාධ රණ්ඩු විධාන සංග්‍රහය සංශෝධනය කරන්න පුළුවන් පොලිස් බලතලට අදාළ. විත්තිකාරයේ අත්අඩංගුවට අරන් තියාගන්න පුළුවන් කාලය සංශෝධනය කරන්න පුළුවන් පළාත් සභාවට දැන් තියෙන බලතල 90. අඹේ පුස්සේ ඉඳන් කිලෝමීටර් 15ක් 20ක් විතර ගියාම මධ්‍යම පළාත. මේ පැත්තෙන් වයම් පළාත, මෙහිම බස්නාහිර පළාත. පළාත තුනක් ආසන්නව තියෙනවා. අපි හිතන්න මේ 90 නීති වෙනස් වුණොත් මේ පුංචි රටේ කොහොමද ඒක පවත්වන්නේ? ඒ නිසා වෙනත් රටවල්වල ඒව අපිට ආදේශ කිරීම හොඳ නැහැ. නමුත් ඒවයින් ආදර්ශ සහ මූලධර්ම කරගෙන අපට ආවේනික වූ එකක් තමයි යන්න ඕනේ. මම ලියවිල්ල කරන් ආව අවුරුදු 108ක් පරණ එකක්. මේකට මුලින්ම ස්තුතිය පුද කරන්න ඕනේ ගංගාරාමේ අපේ පොඩි හාමුදුරුවන්ට. ඒකේ තියෙන්නේ 20th century impressions of Ceylon. ඒකට මම හිතන්නේ නැහැ බුද්ධජ මණ්ඩලයේ රටවල් 54ක් සමාජික රටවල් කිසිම රටක මේ වගේ ග්‍රන්ථයක් ඕන නිර්මාණය කරන්න නැති කියලා. ඒකෙන් මම හඳුනලා දෙන්න හදන්නේ ශිෂ්ට සම්පන්න සිවිල් සමාජයක් තිබුණු බව ඕනුත් පිළිගෙන ඒ චාරුභ මගින් මේ වගේ ග්‍රන්ථ නිර්මාණය කරපු රටක අපිට බැරි වෙලා තියෙනවා අපි කොයි විදිහද මේ රට පාලනය කරන්න ඕනේ කියන එක පාලනය කරපු අයට බැරි වෙලා තියෙනවා. කිව් වගේ දේශපාලන පක්ෂවල තිබුණු දීර්ඝ කාලීන අදුරදර්ශී දැක්මක් නිසායි. අපිට පුළුවන් වෙයිද කිසියම් ආකාරයක නිදහස් ස්වෛරී රාජ්‍යයක් හැටියට අපි පාලනය වෙන්න ඕනේ කොහොමද කියන එක ග්‍රන්ථාරූඪ කරගන්න. වෙන අයට ඕන විදිහට නෙමෙයි ජනතාවට ඕන විදිහට. ඒක නිසා තමයි මම හිතන්නේ සිවිල් සමාජය මේකට සම්බන්ධ වෙන්න ඕනේ කියන අදහස තමයි මම ඉන්නේ. අතීත වර්ජනයයි Today in History. ගුවන් යානයක සිතුවමක් සහිත ලොව පළමු මුද්‍රය නිකුත් කරනු ලැබුවේ 1912 වසරේ අද වැනි දිනකයි. ශ්‍රීමත් ආතර්සි ක්ලාක් මහතා උපත ලැබුවේ 1917 වසරේ අද වැනි දිනකයි. බ්‍රිතාන්‍යයේදී උපත ලබා විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු අනාවැකිකරුවෙකු හා සාගර ගවේෂකයෙකු ලෙස සිය කුසලතා දක්වව ඔහු පසුව ශ්‍රී ලංකාවට ආගමනය වී ත්‍රිකුණාමලයේ පිහිටි කෝණේශ්වරම් දේවාලයේ නටබුන්ද සොයාගත්තා. මේ අනතුරු ඒ මහතා ශ්‍රී ලංකාවේ වාසය කළ අතර මෙරටට සිදු කළ සේවාව ඇගයීමක් ලෙස ශ්‍රී ලාංකික පුරවැසි භාවයද හිමිව පසුව ශ්‍රී ලාංකිකයෙකුට හිමිවන ඉහළම සම්මානය වන ශ්‍රී ලංකා අභිමාන්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබුවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ ආරම්භයේ සනිටුහන් වන්නේද 1925 වසරේ අද වැනි දිනකයි. ලෝක අප්‍රකට BBC සේවය ආරම්භ වී වසර 3ක් ගත වීමෙන් පසුව කොළඹ රේඩියෝ නමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය ආරම්භ වුණා. ආසියාවේ පළමු ගුවන් විදුලි සේවය ලෙසටත් ලෝකයේ දෙවන පැරණිතම ගුවන් විදුලිය ලෙසටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉතිහාසයට එක්වනවා. දවසේ පුවත්පත් විපරම දැන් We'll be right back.
ලංකාදීප DNA හෙළිදරව්වක් කොට කෙතන ඝාතන හයක මරුවා හඳුනා ගනී මාළඹේ වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රේෂ්ඨ අධිකරණයට දන්වයි සිසුවෙකුගෙන් 50,000ක ගස්තුවකුත් දිවයින ලංකා බැංකු සේවක වර්ජනයෙන් රටපුරා රාජ්‍ය බැංකු සේවා ඊයේ නවති පෞද්ගලික බැංකු රැසක්ද ගනුදෙනු කටයුතු වලින් වළකී අයවැයෙන් අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම සොයා බැලීමට තීරීම්කාරක සභාවක් මාසයක් ඇතුළත වාර්තාවක් ඇඳවනවා අගමැති දිනමින කොටකෙතන ඝාතන හයකට සැකකරුගේ DNA ගැලපෙයි රහස් පොලිසිය ජින්ටෙක් වාර්තාව උසාවියට ඉදිරිපත් කරයි තාජුටින් ඝාතන සිටිය කැප්ටන් තිස්ස ගැන පරීක්ෂණ ලක්බිම කොටකෙතන සමූහ ඝාතකයා හෙළිවේ පොලිසිය දිගු කලක් වැරදි පාරේ එක්නලිගොඩ ඝාතනයට සැකපිට බුද්ධිංශයේ 11ක් අතරංගුවට ගත්තා ආරක්ෂක රාජ්‍ය ඇමති මෞබිම ගැහණු මරණ කොටකෙතන මාරයා හෙළිවේ බිරිය මැරූ සැමියා අල්ලා ගනි විදෙස් රටකින් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරට ඉකුත් සඳුදා පසුරුවේ ලැබුණු තර්ජනාත්මක ඊමේල් පණිවුඩයක් හේතුවෙන් ප්‍රදේශයේ පාසල් දහසක් පමණ ඊයේ දිනේ වසා දැමීමට එරට බලධාරීන් පියවර ගනු ලැබුවා. ආරක්ෂාව වෙනුවෙන් පාසල් වසා දැමීමට තීරණය කළද අනතුරක් නොමැති බවට FBI සංවිධානය තහවුරු කළ බව ලොස් ඇන්ජලිස් නගරාධිපති එරික් ගාසෙටි පවසා තිබූ අතර අදාළ පාසල් අද යළි විවෘත කිරීමට පියවරගෙන තිබුණා. මොස්කෝහි සංචාරයක නිරත අමරිකානු රාජ්‍යලේකම් ජෝන් කෙරි ඒ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් හමු වුණා. සිරියාව තුළ සාමය ඇති කිරීමට යෝජනාවක් සම්මත කර ගැනීම වෙනුවෙන් එළඹෙන සිකුරාදා ලෝක බලවතුන් අමරිකාවේ නිව්යෝක් නුවරදී රැස්වීමට නියමිත පසුබිමක් තුළ මෙම හමුව සිදුවීම විශේෂත්වයක්. කොළොම්බියාව ෆාක් කැරලිකරුවන් සමග ගිවිසුමක් අත්සන් කරමින් සිවිල් යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට සාධාරණත්වේෂ්ට කරමින් වන්දි ලබා දීමේ වැදගත් සාමක්‍රියාවලියකට එළඹ සිටිනවා. එරට ජනාධිපති ජුවාන් මැනුවෙල් සෙන්ටෝස් පවසන්නේ ඇමිනිස්ටි ජාත්‍යන්තරය විසින් නම් කළ පරිදි එළඹෙන වසරේ මාර්තු 23 වන විට සිවිල් ගැටුම් නිමාවට පත්කර ගැනීමේ අරමුණින් මෙම ගිවිසුමට අත්සන් තැබූ බවයි. මාස 6ක අභ්‍යවකාශ සංචාරයක් වෙනුවෙන් පෘථිවියෙන් පිටත්ව ගිය බ්‍රිතාන්‍ය ජාතික ගගනගාමි ටිම් පේගේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඊයේ නව තැන්ගත්තා. සොයුස් අභ්‍යවකාශ රොකට්ටුව කසකස්ථානයෙන් ගුවන්ගත වී පැය 6ක ගුවන් කාලයකට පසු ටිම් ඇතුළු තිදෙනෙකුගෙන් යුත් ගගනගාමි කණ්ඩායම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වෙමින් පෘථිවිය වෙත ඒ බව මෙලෙස දැනුම් දුන්නා. බංගලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියේ මෙවර ශුරතාව දිනා ගැනීමට කොමිලා වික්ටෝරියස් කණ්ඩායම ඊයේ සමත් වුණා. බංගලාදේශ ප්‍රීමියර් ලීග් පන්දුවර 2020 තරගාවලියේ අවසන් මහා තරගයේ ඊයේ පැවැත්ුණේ ජයබහුල ක්‍රීඩාංගණයේදී කාසියවාසය හිමි කරගත් කොමිලා වික්ටෝරියස් නායක මාස්ට්‍රම් මොතසා ප්‍රථමයෙන් පන්දුර පහර දීමේ අවස්ථාව බැරිසල් ගුල්ස් කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව ඔවුන් නිමිත පන්දුවර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 156ක් රැස් කළා. ආරම්භක පිටිකරු සීකුගේ ප්‍රසන්න පන්දු 19ක් තුළ ප්‍රවේගකාරී ලකුණු 33ක් රැස් කිරීම කැපිපෙනුණා. මහමුදුල්ලා ලකුණු 48යි. අන්තිමේදී නුවන් කුලසේකරේ කඩුල්ලක් තබා ගත්තා. ඉන්නනතුරුව ලකුණු 157ක ඉලක්කයක් හඹා ගිය කොමිලා වික්ටෝරියස් කණ්ඩායම 20 පන්දුවරේ අවසන් පන්දුවේදී ජයග්‍රහී ඉලක්කය පසු කරමින් 2015 බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාවය තමන් සතු කරගත්තා. එම්රෝල් කයිස් ලකුණු 58ක් සහ අලුක් කපාලි නොදවි ලකුණු 39ක් රැස් කළා. තරගයේ වීරය සම්මානය අලුක් කපාලිට හිමි වූ අතර කොමිලා වික්ටෝරියස් කණ්ඩායමේ ආචාර්ය රහිදී තරගාවලියේ වීරය සම්මානයෙන් පිදුම් ලැබුවා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්.